Piru FM. Mati Rul. සුරන් නරේන්ද්‍රයන් එනි මං කියන්නේ කහන්නේ මං කියන විදියට පාද තබන මෙනිවීම මේ බලන්න පාද තබන 1 2 3 4 1 2 3 4 1 2 3 4 ඒ විදියට ඔයා විදියට පාද තබන්න ගිහිල්ලා කෙල්ලේ මගේ ඉලෑට පණීද නෑ නෑ එහෙම වෙන්නේ නැහැ එහෙම වෙන්නේ නැහැ මට කොල්ල බලමු කරන් හරි අන්න හරි very good මගේ දෙක ප්‍රසිද්ධ පුද්ගලයෙක් සහයත අරගෙන කරන නැටුම් තරගයක් මේක. ඈ ඉතින් අද්දෙයනේ අපේ සුරංකාරයට නටන්න දන්න එකක්කේ. එතකොට නිවන් හොඳ. එමුකේ දැන් අර ඇවිත් ඉන්න හුරුබුහුටි කෙල්ලට හොඳට නටන්න පුළුවන්. අපේ නරයට තාලයකට ඇඟ හොල්ලන්න නෙමෙයි. ඌකට නෑ එතුමට තාලයකට අපුඩියක් අගහන්න බෑනේ. කොහොමද දෙන්න ස්ටේජ් එකේ යුගරටුම නටනකොට තනි කර හයි ගුන්ටිගේයි නෑයි වගේ. අනේ අර අර බලන්න අම්බිරියයි යතෝන්. අන්නේ ඒ කැත තමයි කුකුලෝ. මාකට් කළා විකුණන්නේ. ඔය මොකද තමුන්ලා දෙන්න උතන බලන් ඉන්න? නෑ අපි බලන් හිටියේ. ඔබතුමා මේ සීදේවිත් එක නටන ලස්සන. අම්මා කොහොමද මීට කලින් නටන්නේ ඉගෙන ගත්තේ නරේන්ද්‍රයන්නි? නටුම මගේ ඇඟේම තිබ්බ බොල උපදිනකොටම. කොහොමද? ලස්සනයි නේද? මොනවද කියන්නේ නරේන්ද්‍රයන්නි? අම්මා ඈතට පේන්නේ තනි කර කපුටෙක්ට මාළු ඔළුවක් අහුවෙලා ඒක කාගන්නේ කොතනින්ද කියලා හිතාගන්න බැරුව මාළු ඔළුව වටේ කැරගෙ උඩ පනිනවා වගේ අම්මපා ඕවගේ මුකුත් අහගන්න එපා කෝ අහන්නේ කිව්වේ බොරු හරිය නම් අපිට බිනුනා බොල පුරෝහිත එහෙමයි මම මේ පෙරිය ජවුසන් ස්ටාර් තරඟෙන් එහෙමයි මේ නැගණියව කොහොම හරි කිරුළු පලන්දලයි නතර වෙන්නේ බඩ තේරුණාද එහෙමයි එහෙනම් බොලා දෙන්න එහෙමයි දැන් මගේ ගිනිගම් ප්‍රාන්තේ ගයක් ගයක් ගානේ පාද චාරිකා කරලා පුළුවන් තරම් මට එරමස් අරන් දෙන්න ඕනේ මොනවද එහෙමයි එරමස් ඔව් මේ නරේන්ද්‍රයන්නි SMS විතරක් ඇද්ද තව අප්පුඩි පාර විසිල් පාර හූ පාර එහෙම ඒවත් ඔන්න කියන්න ඒවත් අරන් දෙන්න මේ හූ පාර නම් ඉතින් අරන් දෙන්න දෙයක් නැති වෙයි නේ ඒක ඔබතුමාට නිරන්තරයෙන් නිකන් හම්බ වෙනවනේ ෆයිනල් ඔල ගංගුකුල ඒ මයෝන් මේ වගේ හුරු බුහුටි නාටි කාංගනාවකගේ අතින් අල්ලගෙන නටන්ට බොලාට පින නැහැ නෑ හරි බලකො මේ දැරිවිත් එක්ක නටන්න ගත්ත දිනේ පටන් දිනේ පටන් මා උපන් ආන දැන් මට ලොකට රෝල් පෙසර සුගර මොනවා කන්නේ ඔව් ඒව නැති වුණාද සුරන්නරේන්ද්‍රයන්නේ නී සෙමම රුවතිනෝ නේද මනන් ඉතින් නැත්තේ කාටද බම් මේ තරුණ කාලේට මේ තරුණ කිව්වේ මේ දැරිවිදන් වව් ඉතින් යක් තරුණයි ඉතින් මං වගේ අනේ මම් මේ කල්පනා කරේ නිකන් දවසට සිරියහන් ගබඩාවට පයින් ගියාම කටින් පණයන්න හදිලානේ මිනිහා මේ පොඩි ගැටිසිය කල්ලගෙන වාහල නැතල කිසි හෙනයක් නැතුව ඉන්නවනේ ඈ
ඒකට තමයි කියන්නේ බොල රෝමෙට ගියාම රෝමානුෙක් වගේ ඉන්න ඕන කියලා. ඒ කියන්නේ දැන් මේ කෙල්ල රෝමෙ වගේද? ඔව්. මට හිතෙන්නේ මං දැන් ජූලියස් සීසර් වගේ කියලා. නරේන්ද්‍රයනේ. ඈ ජූලියස් සීසර් වගේ නෙමෙයි. එහෙනම් ඔබතුමා දැන් තනිකර රස්පුටින් වගේයෝ. ඒ කවුද? මං වගේ ප්‍රතාපව නරේන්ද්‍රෙද්ද? නෑ 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 නෑ. ඉස්ත්‍රී ලෝලේක. ඈ කමිද? ඈ මොකද්ද කවුද? ඉස්ත්‍රී ලෝලේක්. ඒක තමයි. කොහේ ඉන්නකෝ සරින්නේ අර අපි නැතුව ප්‍රැක්ටිස් කරන්න ඉන්න ඉන්නකෝ ඒ නවරත්තරනේ ඒ කපුට දෙන්නත් එක කතා කරන්න ගියයි දැන් ඊළඟ පියවර නරේන්ද්‍රයන්නේ මෙහෙමයි ආ කොමෙයි මම මෙහෙම මෙහෙම 1 2 3 කියලා ඔයාගේ නවපු දණහිසට අඩිය තියලා ටග් ගාලා කරට නගිනවා ඊට පස්සේ ඊට පස්සේ ඒකම 1 2 tempo nan itin koi vele gihama mokada oy lamaya maye kare indala himita bayinta ko ha ayyo obutumada therenne ne mokal netuma ka rhythm ekak tiyenawa e rhythm etai api yannone rhythm ekak kadunoth wedak ne ne ehemada aha kaman na henan e unata mama narendraya kiyala oy lamaya sutus gala mage karen bayinta onne ha e tipadan vela waran bayinta tempo anamma nandala ow මේ ඉන්න හැම නැටිච්චෙක්ම ඉන්නේ මෙයා කරතරම් තමයි කට තමයි කට නැත්තම් මම මෙලහකට පොළොය යට හරි ඔන්න එහෙනම් සින්දුව දැම්ම හොඳයි ඉතින් ලෑස්ති වෙන්නකෝ හරි 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 1 2 3 4 ඉතින් මේ මං හිතන්නේ තුන්ගට හන්දිය ගාවින් බෝල ජොයින්ට් එක වැන්න. අනේ තමුන්ගේ වයසට ඕන මිනිහෙක් නැතුන් නටන්න. වයස? ආ වයස කොහෙද බල? හරි හරි ඔබතුමා තාම පැංගිලි කොල්ලා. ආ දැන් ඉතින් 6 මාසයක්වත් බේත් පත්තු බඳලා ඉන්න බැරිය. මලකුණ වගේ පැත්ත වැටිලා. ඒව කොහෙද? ඕම් බල මං ඉද්ද ගැහුවාගේ කඩ කෙලින් කරන අපූර්ව. අම්මේ! අම්මෝ! ඔය යම්මේ! ඇයි ඇයි නරේන්ද්‍රයන්නේ මොකද උයි ගෑවේ? නිකන් ඔය ගැහුණා නැතුව මට ඇති උදාවන්නේ අපේ අපුච්චේ තුන්ගට හන්දිය පැන්න ගොබිලෙක් කියන කතාවක්ද මේ ඈ සුරන්නේ නැරෙන්නේ ඈ මේක මෙහෙමනම් කරන්න බෑ ඈ ඔබ පුළුවන් ද පෙරියජෝස නිස්තරින් කොනකටින් නැකි දින්නකෝ තමයි මමත් කියන්නේ මට ඇති උදාවන්නේ හා හා නටමු නටමු මේ තුනටි ඇතුලෙන් උපුරු ගන්න වගේ ජරබරස් ගෑවා ඔය හොඳ උණුසුම් කෝපි කෝපයක් ගෙනෙන්න මට ඒක මම්ම නරේන්ද්‍ර යන්නේ නෙමේ ඇම්බියුලන්ස් 12ක් ගේන්න කියන්නද කැඩුම් බිඳුම් එදා ඉන්න 7000 කට ගෙනියන්න ඈ ඔල පුරහිතෝ එහෙමයි ඔය අම්මේ මේ පොඩි මසල් පේන් එකක් ආවා කියලා මම් බය වෙන්නේ නෑ බොල මසල් පේන් නෙමෙයිනේ නරේන්ද්‍ර යන්නේ ඔය ඉලෑට බිඳිලානේ තියන්නේ කොයින් උසන්න අන්නහට වේ කිව්වේ ඒක සීදේ ඉස්පසකොල්ල තිබ්බ බලාගෙන මේ කෙල්ලේ ඕන් ඔය සිංහාසනේ යට තියලා තියෙනවා පොඩි ඩප්පිය ආන් ඒකේ තියෙනවා පොඩි බාන් එකක් ආන් ඒක ඇන්න මගේ තුනටිය දේංගිත කල්ලාංකෝ ඔය සිවුමැලි ඇඟිලි තුඩු වලින් බලන්න හරි 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 ඒකයි මේ තුන් ඇට හන්දි පැන්නේ නේද මොකද මේ බාන් එකද ගන්න කිව්වේ ආව් ආව් හොඳට ගාමු බලන්න මොකද මේ බාන් එකේ නම ඕකෝ එම් කියලා බාන් එකක් ඕක තමයි අවසානේ මෙයාට ගන්න වෙන්නේ එම් කියලා බාන් එක ඔව් එම්බම් 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 හා කොරෝනා මම්බෝ එම්බම් පණ පිටින්ම දැනගා එම්බම් ඔන්නෝ ගාලා ඩිංගිත් අම්මා සාත් කරපන් කෙල්ලේ මේ සුරන් නැරින්ද යන්නේ ඈ අතලම් මෙහෙම තෙල් බේත් බාම් මතුල්ල ඇතුල්ල මේ පෙරිය ජවුස නිස්තාවෙන්න බෑ
ඒකට හොඳට කඳේ පණ තියෙන්න ඕනේනේ. ඒ කඳේ පණ තියෙන උන් හිටියට මේ වයස මට වගේ ජවුසම් බෑනේ උන්ට. ඔව් ඒකට වෙද්ද. මියා වයසට ගියත් ජවුසන් නැටනකේ කිසි අඩුවක් නැහැ. හෝ මපා මට මේවා ආරංචි වෙනවනේ. දේවිය කිව්කම්මරා. දේවිය කිව්කම්මරා. ඉන්නව ස්වාමීනි. කිව මේ කෝප. කෝප වෙන්නේ. ඒ පෙම්බරේ ස්වාමි. එක් මං කෝපේ හොඳනේ මගේ ස්වාමි. කෝප. කෝප නෙමෙයි. මල පෙරලා ඉන්නේ මම. කෝප. හැබැයි තමුන් අර දොරටු පාල ගම් හඩඩගේ කරේ නැගලා මගුල් ලුයනේදි මිදි කැඩුවා කියලා කියන්නේ. අපෝ මිදි ගැඩියක් කැඩුවා කියලා ඔච්චර ලෝභ වෙන්නේ පොසලා. මිදි ගැඩියක්? මිදි ගැඩියක් නෙමෙයි මිදි ලොරියක් කැඩුවත් මට කමන්නේ. තමුන් අර මිදි වලට අත දිග මදි කියලා අර දොරටු පාල ගම් හඩඩගේ කරට නැග්ගේකටයි මට ඌරු ඉසේ ගියේ. ඒකද? ඒක තමයි. ඕක මොකද සර? ඒ විලාවේ මිදි වලට නැගින්න ලැඩරිය තිබ්බේ නැති නිසා මං ගම් හඩඩගේ කරට නැග්ගේ. ඉතින් මොකෝ? ඉතින් මොකෝ? අන්න ගම් හඩඩ ගම වටේ කිය කිය යනවලු. දැන් කිව්කම්බරා දේවි ඉන්නේ මගේ කරේ කියලා. ඉතින් මොකෝ? එහෙම කමක් නැද්ද? කමක් නැත්තම් කමක් නැහැ. එහෙමනම් ගෙදරින් එනකොට ගෙනාපු රෙදිපාංගඩ පොට්ටනියත් ඔළුවේ බැඳගෙන කය 24ක් ඇතුළත මාලිගෙන් get out. හරිද? අනිමි. ඔහොම කය අල්ලලා නහර පුප්පකට කේ ගහන්න එපා සුරා. calm down. calm down. calm down. කියා. calm down නෙමෙයි උඹලා එක්කාසුලා කාපියව් මාව down එනකම්. calm down. සුරා. මේ ගහන්න මං ඒ ගම් හඩඩව පාවිච්චි කළේ මිදි පොකුරට ලැංවෙන්න ලැඩරිය කැටිට විතරනේ දෙයියෝ. ආව්. තමුන් මිදි පොකුරට ලැංවෙන්න ඒකව ලැඩරයක් කරගත්තා. ඒ ගස්නරියා නිකම්ම මිදි පොකුරට ලැංුණා ලැඩරයක් නැතුවම. අන්න ඒකයි මෙතනදී පන්නේ. අයියෝ මොකද මොකද සුරන් නරේන්ද්‍රයන්නේ මේ හැටි බෙරිහන් දෙන්නේ. මට අරහෙ සැනසෙල නිදා ගන්නවත් නැහැ. බොලාගේ කේ ගහිල්ල හන්ද මල කරුමේ. ඕ එන්නේ මාලිගාවේ නිදා ගන්නද රාජකාරියටද? මං නිකන් කිව්වේ. අපි එහෙම කෑ ගැහුවනම් ඔබතුමා කියන විදියයි මං ඒ කියලා පෙන්වන්නේ අන්නේකයි. නේද? මලපම් පුරෝහිත. එහෙමයි මචං කියාකෝ. එන කියන්නකෝ. මේ කිව්කම්බරා දේවි කොල්ලා තියෙන අසමත් ಜಾති වැඩේ. මොකද්ද මොකද මෙතුමිය කරලා තියෙන්නේ? මෙතුමිය සී දේවි දේවියනේ. මං හිතන්නේ නරක දෙයක් කරලා ඇති කියලා. ඔය කිව්වේ පුරෝහිත. එහෙමයි. මෙය මාලිගාවේ නම්බුව කෙලසෙන විදියට හැදිරිලා තියෙනවා. වෙන්න බෑනේ සුරන් නරේන්ද්‍රයාණනි. මොබල වෙන්න බෑනි. මේ දේවි හරිම සී දේවි. අනේ ඵලයන් යන්න. මොකද ඔය තරම් නම්බුව නැතු වෙන කරපු වැඩේ? මෙතුමිය කොයි වෙලාවෙත් කෙලි දෙලෙන් සතුටින් හැම කෙනාගේම කරේ නැගලා ඉන්නේ. හැම කෙනාගේම කරේ. පුරා වැඩි වෙලඳුවනේ. ඔව් මෙතුමියට තියෙනවනේ කොයි වෙලෙත් උඩ අතුවල තියෙන ගෙඩි කඩන ආසාවක්. ඉතින් කාගේ හරි කරේ නැගලා තමයි ගෙඩි කඩන්නේ නේද දේවිය? ආවංගලිච්චි. ඇත්තද මේ කියන කතාව? කාගේ කාගේ කරේද තමුන් නැගලා තියෙන්නේ? ඈ ගඩා ගෙඩි කඩන්න. මං හිතන්නේ මේ මාලිගාවේ කරේ නැගලා නැත්තේ ඔබතුමාගේ විතරයි. ඈ එතකොට තමුන්ගේ? ඔව් ඒව හරි නැත්ද දේවිය? මම හිතාගෙන උන්නේ මේ හදිසියේ ලැඩරයක් වෙනුවට අර ගම් හඩඩගේ කරට නැග්ගා පමණයි කියන්නේ නේ පුරෝහිත. ඒක දැන් කාලයක් තිස්සේ යන සිල්ලම. අද කෑවත් ඇත්ත කියන්නේ මේ නැද්ද දේවිය? ඇත්ත කොට මට ඉදා ගණන් ඉස්සුවට ඈ. නියු කම්මරා. Just now තමුන්ගේ වීසා කැන්සල්. පිටුවහල් කරපම් පුරෝහිත මෙයාව කාලවරෙන් ප්‍රාන්තෙට. කාලවරින්කෝ? ඔය විදියට ඔය සුළු දේකට මාව පිටුවහල් කරනවා නම් මේක ඉන්න ඔක්කොම දේවිල පිටුවහල් කරන්න වෙයි අදම. ඔය එන්නේ බලල්ලු මල්ලෙන් එළියට. අනිත් දේවිලගෙත් නම්බරේ ඒකද එතකොට? නේ නේ. ඉහළ මට වඩා විනස් සුරන් නරේන්ද්‍රයන්නි. මං ඔය කාගේ හරි කරි නැගල මිදි කෙඩුවට ඉහළ එහෙම නෑ. ඉහළ තම කර දෙන්නේ. ඉන්න සේවකින්ට කරි නැගින්න. මං ඊයේ දැක්ක අගබිසමගේ කරි මේ පුරෝ අය නැගල මාලිගාවත් දින කඩිනවා. ඈ අර පුරෝහිත. දැන් උඹත් කාලවරෙන් කො? පන්ති බයිබරු. ඊ දැක්කද කිව්? කට කට. දේවි කිව්. දේවි නෙමෙයි මූ දේවි. දැක්කද හොරු කිව් හැටි? ආ නෑ
නෑ බොරු වෙන්න බෑ උඹ මගේ අගවිසෝගේ කරේ නගින්න බෑති ඔබතුමාට ෂුවර්ද වාව් ෂුවර් එහෙනම් මට සතුටුයි ඈ ඒ කියන්නේ ඔබතුමා දන්නවා අගවිසෝගේ නම්බරේ ඈ ආ දැන් මේ කතාව නවත්තමු අපි නෑ නෑ ඕනේ අපි දිගටම මේ කතාව කරගෙන යමු ඈ හැබැයි අවසානෙදි වෙන්නේ හත් අතේ ගොම ගෑවෙන එක විතරයි ඒක තමයි දැන්ම නවත්තහන් කිව්වේ මේ සොරා ඈ මාත් යන්නුන් නෑ නේද පිටුවල්ලා නෑ නෑ ඕනේ ඉතාලකෝ නිකම් මොකටද තවත් ප්‍රදේශයක් වනසවන්න යවන්නේ කරන නාඩගමක් මේ මාලිගා තාප්පේ ඇතුලේ කරගනින්නලා ඔන්න ඔහොම නම්ම ශීරීව හිතන්නකෝ සුරන් නරේන්ද්‍රයාදනි නිකම් වාතනහර පුපුරව ගන්නටුව මේ කෝ අර වැලබෑවුනි මොකද්ද ඒකේ නම මතක නැතුණා වන් කිව් කම්බරා අන්න හරි කෝ ඒ සමේම ගියාද කිව් කම්බරාද මොකද්ද ගියා ගියා මේ පුරෝහිත ඔය දොරටු පාල ගං හඩව කොහාට හරි තාන්සර කොලොත් මොකෑ එවයි වා එතකොට ඊයක ගිය ගිය තැන ගම කනවනේ තරහටත් එක්ක ඈ ඒකත් එහෙමයි නේද එහෙමනම් ඔන්න ඒකටත් ඉන්න හරි මොනේද මේ සුරන් නරින්ද්‍රයන්නේ ඈ මෙතන තියෙන වැරද්ද තමයි මේ අපේ කට්ටියගේ මානව සංවර්ධනයක් නැතිකම හරිද අපි මේ කට්ටියගෙම බ්‍රේන් වොෂ් කරමු ඒ කිව්වේ අපෝ ඒකවත් දන්නේ නැද්ද මං ඔබ මේ ඔබතුමා දන්නේ සීතම ගනි ඔබතුමාගේ බ්‍රේන් වොෂ් කරන්න වෙයි ඈ බ්‍රේන් වොෂ් කියන්නේ මොලේ හොදනවට මොලේ හොදනවට මොලේ හොදනවට ඕබන් හොදන්න මුන්ට මොලයක් ඔය තියෙන අලගෙඩිය හොදලා ඇරියොත් ලුණු හොණ්ඩරේ හේතු වගේ නිකන් ගෝණිය විතරක් ඉතුරු වෙයි යකඩෝ අපේ කාට මොලේ දින්ඩක් තිබිලාදී මොකද්ද ඔබ කිව්වේ නෑ මේ හුනේ කුඹෑ ගාව ඒකයි බැලුවේ හුනේ කුඹෑ කිව්වා එහෙමයි හුනේ කුඹෑ කිව්වද නැත්තම් යකඩෝ අපේ කාට මොලේ දින්ඩක් තිබිලානේ කියලා කිව්වද නෑ බර හුනේ කුඹෑ කිව්වා හුනේ නැත්තම් මේක වස්සෙත් බඳා මේ පුරෝහිත එහෙමයි මගේ මල් හතම පන්නන්නේ නැතුව ගෙනෙන් බලන්න පඩිපත මෙහාට පඩිපත අර මොකදේ මේ අවේරාවි පඩිපත නෑ දැන් මට පඩිපත බලන්න ඕනේ ජස්නව් මි මි නරේන්ද්‍රයන්නි මේ මේ ගහන්නකෝ දැන් ඉර බැහැගෙන යන වෙලාව මොන පඩිපත්ද ඔන්න ඔය සින්දුවක් අහගෙන ඉමු ආතල්යකේ සින්දුව මොකද මං කියන්නේ ඔබතුමාට අහගෙන ඉන්න උතුරු ඉන්දියානු පතල් කවියක් කියන්නද කියන්නකෝ මොකද උතුරු ඉන්දියාවේ පතල් තියනවද බං ආ මෙහා එහෙනේ තියෙන තරම පතල් තියෙන්නේ නිකම් පතල් නෙමෙයි එහෙ තියෙන බරපතල් ඕ බරපතල් එහෙමයි ආහා ඊකෝ බලන්න බොගේ පතල් කවිය එහෙනම් තුම්සේ මුජේ बचुबन के गुम चोर जैसे दोस्ती कहानी संगीर दिवाले दुल्हनिया ले जाएंगे යන්නේ කවදාද මෝපිය හුටා මේ වැරදුනා ජනපිය කිව්වේ පඩිපත මෙහාට ඕ ගිය මාසෙට පඩි දෙකක් අරන් තියනවා මගේ ඇහවලා උගුඩුවා හිරුවෙන් හිටපියව් අබයි පාදුවේ හිටපියව් අබයි මේ ඇහුවට තරහ වෙන්නේ පාසුරන් නරේන්ද්‍රයන්නේ ඈ මොන කෙහෙල් මලකටද මේ අපි දෙන්නව සීරුවෙන් පහසුවෙන් කරවන්නේ ඈ එහෙම නොකර බෑනේ එහෙම කරවන්නේ බොලාගේ තියෙන කුජීතු කම යන්ත බොලා පහුගිය සති දෙක පුරාවටම අවුරුදු කාලා 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 බඩවල් වල තෙල් මන්ද මෝරලා දැන් ඉන්නේ නිකන් රෝද ගලවලා කොට උඩ තියපු කිරිබව් සර වගේ නිකන් අතපය හොල්ලලා ප්‍රාණවත්ත හිටහල්ලා මේ මේ ඔව්වා මෙව්වා කරන්න ගිහිල්ලා මගේ තුන්නට හන්දිය පණේද මන්දෝ බොලාව බිංගුත්තරයිනේ එහෙමයි කන්නම ජීවත් වෙන්න එපා එහෙමයි ජීවත් වෙන්න පොඩ්ඩක් ආවල්ලා එහෙමයි නැත්තම් බොලාලා අඩුවය සිම්ම ලොකට්ට රෝල් හැදිලා මැරිලා යයි මොන රෝල්ද මං ඔබ කිව්වේ ලොකට්ට රෝල් මොකද මොන රෝල් කිව්වා ලොකට්ට රෝල් බොලාව ලොකට්ට රෝල් අනේ මෙහෙම අත දරුවේ නරේන්ද්‍රයන්නේ නෙමේ ලොකට්ට රෝල් නෙමේ කොලෙස්ටරෝල් කොලෙස්ටරෝල් හරි නෑ මගුල හරි ඒව හැදිලා ඉක්මනට මැරිලා යයි තොපි ඇත්තටම ඔබතුමා සිරාවටම අපි ඉක්මනට මැරෙනවට අකමැතිද නෑ මන්නම් කැමති බොලාලා හෙට මැරෙනවනะ වහනේ ඉතර වාසනාවක් මට සෙක්කතරක්
අපි ඕන්න අපි දිගු කාලයක් ජීවත් වෙනකොට ඔබතුමා කැමති ඇති කියලා. එමන කැමමලකටද? ඈ කිරාත් කාලයක් කන පණුවෝ කනෝ වගේ මගේ වටේ ඉඳන් කන්නද උඹලා? ඈ මම මේ උඹලව එක්තසයිද කරවන්නේ ඉන්න දවස් දෙක හරි කෙලින් කටින් ඉඳගෙන රාජකාරිය හරියට කරන්න පුළුවන් වෙන්නයි. කැමැත්තෙන් මැරෙනවා නම් කියලා මාස 3ක පඩි අද බේරලා හෙට යවන්නම් ගෙදර. ගිහින් මැරියව්. මට අද මගේ මාස 3ක පඩි බේරන්න මං හෙට ගෙදර ගිහින්ම මැරෙනවා. ඔව්. ආ එහෙනම් එහෙම කරවංගෝ. එක්ක එක්ක හෙට මැරියම්. අනිද්දට පඩි ගෙවන්නම් මං උඹේ පවුල අතට. ඔන්න ඕක වෙන නිසා තමයි මම කල්ප කාලාන්තරයකට මැරෙන්නේ නැත්තේ. අරි 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 ඒරන් වැඩක් නැ දැන් කියාපම් පුරෝහිත නව වසරේ මගේ ප්‍රාන්ත දියුණුවට මොනවද සැලසුම් අරගමේක කියලා මේ දැන් එතකොට අර මාස 3ක පඩි දීලා අපි ගෙදර යවන කතාව යට ගියේ අනේද කඩවහන් ඉතු මාස 3ක පඩි නෙමෙයි සදහටම පඩි නැති කරගන්න නතුව හිටු මේ සුරනරේන්ද්‍රයාදනි ඔන්න ගිනිගම් ප්‍රාන්තයේ ඈත ගමකින් අපට විරුද්ධව කැරල්ලක් ක්‍රියාත්මක වෙනවලු ඔව් කැරල්ලක් කොයි එකද ගප්පයි ගම්මේ අර කවුද පොඩක් ඉන්න ගියනම් ඈත පිටිසර මියන් කොබේගම කලවවන්නන්ගේ සංසදය ඔබට මාත විරුද්ධව කැරල්ලක් සංවිධානය කරගෙන යනවලු අපි නම් දන්නේ කරගෙන යනවලු මොනව කියන්නේ එහෙමයි කලවවන්න මොකටද බල මට විරුද්ධ වෙන්නේ අහවල් කැංගෙඩියකටද ඒව මන් දන්නේ ඔව් කොහොම හරි තලකාරිය ඔබතුමාට විරුද්ධව කැරල්ලක් සංවිධානය කරලලු තල කැරල්ල කියලා එච්චරයි මන් දන්නේ මට විරුද්ධව තල කැරල්ලක් ඔව් 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 තල කැරල්ල එහෙන් මෝදු වෙද්දි අනිත් පැත්තේ බඩවියතගම ලනු අමරන්නන්ගේ සංසදය ඔබතුමාට විරුද්ධව කැරල්ලක් ගහනවලු ලනු කැරල්ල කියලා මලා එනම් එන් තල කැරල්ල මේ ලනු කැරල්ල කොඩෑමක් නෑ නරේන්ද්‍රයාණනි දැන් ඔය ආවල් උලව්වකටද ඔය මට විරුද්ධව තල කැරලි ලනු කැරලි ගහන්නේ ඒව අපි දන්නේ දැන් බෝ මගේ අග්‍ර පුරෝහිතයා වෙලා එහෙමයි මේ වගේ අදීරු අවස්ථාවක ඔය වගේ ගොන් උත්තරයක් දීලා හරියනවද තක తీරුව ඒව මන් දන්නේ නෑ නේ කැරලි ගහන එක ඒ කැරලි කාරයන්ගේ වැඩක් මගේ වැඩේ පුරෝහිතකම් කරන එක අරම මට අදාළනේ ඕ යස් එහෙමද එහෙමයි හරි එහෙමනම් මං මගේ චතුරංගණී ඇත් අශ්‍රීය බාබල සේනාව යවලා බෝන්චි කඩන වගේ ගහලා දාන්න කැරලි හැඳි ගෑවෙන්න උඹත් හෙට ඉඳන් රස්සාවක් හොයාගනි ඕකේ ඔය 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 ඉතින් කලබල වෙනවනි හදෙයිනි හරි හරි මං කැරලි කාරයන්ට කියන්නම්කෝ දැම්ම එපා ඕක පස්සේ බලමු කියලා ඈ හෑ ඒ කියන්නේ බෝ දන්නවා ඔය කැරලි වල සුලමුල ඔක්කොම නරේන්ද්‍රයන්නි ඒකවත් නිමි එහෙනම් මොකද වල උම්මට සලකනවා අනේ ඵලයන් අම්ම බබන් ඒයි මං කිව්වොත් මල්ලිලා මේ ඔන්න ඔය කාලගන්නියට ගහන්න බබන් ඔන්න ඔක අතර්ලා දාපල කියලා උම්මට සලකනවා ඕ කවුද කාලගන්නිය මං එමෙක කිව්වේ හැබැයි මං කිව්වොත් එම ගහපන් ඕකට ලෙල්ල හුටන් වෙන්න කියලා ආයිත් ඉතින් දෙනව තමයි මට ඇඩ්‍රස් अग्र पुरोहित विच्चे के मट नरकक नपुरक इनकोट एक ओने कमिंग इदिरी पत्तेला वलक कन्ने नेद्द एमद එමයි තින් කරන්න නම් ඔබතුමාත් මට දෙකට තුනට නැවිලා ඈ පොඩි අභියාචනයක් දෙකක් කරන්න වෙනවා ඈ එතකොට ඉතින් උඹේ අසරණකම සලකලා මට හොඳයි කියලා හිතුණත් වවුනේ කාලගන්නියට සපෝට් එකක් දෙන්න ඕනේ කියලා මම ක්‍රියාත්මක වෙනවා ඈ බල කාපු පතේ පහරන රිලා මොටෝ බොක් කාටද කතා කරන්නේ කියෝ ආ ඈ
සොරි පස්වන් දහසටම සොරි අම්මා පව් මේ ඔබතුමානි මේ මං කතා කරලා තියෙන ඔබතුමා එක හනි හම්මේ මං හිතුවේ ගාන්ධාර කුකුලා කියලා හැබැයි කට ගැවත් ඇත්ත කියුණා ඊගෙන සතුටුයි වාච කුකුලා එමයි එන්න කියාපන් ගහලියට එමයි මේකව නිර්වස්තර කරලා වාහල් කඩ ගාව ඔළුව පහලට හිටින්න එල්ලන්න කියපන් අයියෝ මොනවද හිනාවෙන්නේ ඈ මොනවද හිනාවෙන්නේ බෝ මේ හිනාවෙලා කියු ඈ අයියෝ ඈ අනේ වාගේ බඩ මොකද බලේ මට හිනාවෙලා කියු මොකද වාගේ අග්‍ර පුරෝහිතයා හෙළු එල්ලෙන් ඔළුව පහලට හිටින්න වාහල් කඩ ගාව එල්ලුවා වාගේ දිහා බලවල මිනිස්සු කියයි අනේ මම මොඩ නරේන්ද්‍රෙක් හෑ මෙච්චර කාලයක් ළඟ තියන් ඉඳලා තියෙන්නේ මේ වගේ පුරෝහිත ගස් කුට්ටෙන්ද කියලා ජිනේ අනේ නැචයි නැචයි නෝන්ඩි හොඳේ කුකුලා එක්ක ගහලයට එන්න කියන්න ඕනේ නැහැ බං එතකොට මාව එල්ලන්නේ නැත බොව එල්ලන්නේ නැ බොව මං කාටත් නොපෙනෙන මකනවා ජීවිතේ වරන්නේ මම මත හනි අම්මේ අම්මේ අම්මා මේ නරේන්ද්‍ර පොස්ට් එක කරන හැම කෙනාටම අත් වෙන ඉරරමනේ මටත් අත් වෙලා තියෙන්නේ උණු හින්ද පොන්නක්ද කිරි හින්ද අහක දාන්නක්ද නේද කිරි කිරි නෙමෙයි උඹ ලෝඩිය බහලා හල විස ඒ මං වගේ බූරුවෙක් බෝ පුරෝහිත කරගත්තනේ අන්නේ ඇත්ත කිව්වා ඇත්ත නේන බෝ පුරෝහිත කරගත්තනේ මම නේ ඒක නෙමෙයි මං ඇත්තක් කියලා කිව්වේ මං වගේ බූරුවෙක් කියලා ඔබතුමා කිව්වකට අන්නේ ඒක සත්‍යයි ඇත්ත නාරි කවන්නේ කවන්නේ දැන්වත් මට කියාපම් පුරෝහිත මොකටද අර තලකාරයෝයි ලනුකාරයෝයි මට විරුද්ධව කරලි ගහන්නේ මේ මේකගේ බොරු වෙන්නේ සුරන් නරේන්ද්‍ර යන්නේ මේක ඔබතුමා ඉස්සරහා පිට ඩිමාන්ඩ් කරගන්න කියන කට කැරිච්ච කතාවනේ අනේ මේ කපාට කුකුලෝ මට කියලා තට ගලව ගන්න නැතුව හිටු ඉන්දියාවෙකින් කැලි ගන්නට මුට්ට කරගහලා එවිත් මෙතන එනවා අපිට උස්තාත් පාට් වෙන්නන්න අයියාපා පෙනේද මේක මගේ 50 සමාන සංගීත දිවියට අපහාස කරගෙන ඉන්නේ උඹේ සංගීත ගප් මේ බෝ දැනගන් මං රාගෙට වස් කවියක් හදලා කියනවා බොගේ කට කනගාවට ගිහින් කන නහයකවට එන්න අනේ මේ හරිගම පදනිස තාලෙට අප්පුඩිය ගහගන්න බැරි මහලොකු සංගීත ඔස්තාද් උඹට වැඩිය හොඳට අපේ ගමේ කොට්ටෝරු එන වැඩිච්ච පොල්ගස් වලට කොටනවා නිකන් තකොට්ටු කුස්කාර කොහොමද දන්නන්නේ ගල ටෙම්පරේ වාගන්නේ තුවා ආ නාස්තමල්ල බැනගරිල්ල බොලා බැනගන්නේ කා ඉදිරි පිටද කියලා අමතක වුණාද ඈ හරි කියනවනම් බැනිල්ල නවත්ත ගන්නම්කෝ ඔය බොරු බැනිලි වලින් වැඩ නෑ බං පුළුවන් නම් මගේ ඉදිරි පිට දෙන්න එක්ක ගුටියන ගනිල්ල ගුටියන ගන්න ගුටියන ගන්නව නම් මේ කේදෑරි නාකි කුකුලා මගේ එක අතටත් නැති හා ඈ අනේ මේ බොල බින්ගුත්තර පුරෝ මං වයලින් ගහන බෝයාවෙන් බට ගහන්නේ කනේ වාටිය ලෙලියන්න දැනගන් මොකද අනේ මේ හිරමන පීරි ගාන සද්දෙන් වීණාව පවුරු ගාන බොගේ ඔය මේතරල් වගේ කෙසඟ ඇඟිලි වලින් හරියට හාල් හොදනවා වගේ වැඩක්වත් කළ හැකිද බොල අතවර කරලා වංචාව නැතුව එහෙමද ඉතින් ඉන්නේ ගල්ලි තිබුවා සිවල කොමද දන්නේ කේසර සිංහ බලේ කොනු ඇති ඉස්සා ඉස්සා නෙමෙයි හිස මත කොනු ඇති කුකුලා හිවලෝ අනේ කුකුලා හිවලෝ
නරසිංහ බලේ වාබලව් නෑඹල අතින් පයින් ගහ ගන්නවා කියලා කටින් නබලව් ගහගන්නේ මචං කුකුලා නේ කන කිත්තු කරා මචං මෝ හිතාගෙන ඇති අපි දෙන්නව පටලෝලා තියලා ගුටි අර ගන්නවා බලලා සන්තෝෂ වෙන්නේ ඒකදම ඔබ එහෙම අහුවෙන්නේ බවුවට අපෝනේ අපි මේ පුළුවන් තරම් කටින් විතරක් ගහ ගමු සිවලක කොමද දන්නේ ඒ කේසර සිංහ බලේ හිසමත කොනු ඇති ඉස්සා කුකුලා බං ඒ යාහු කුකුලා ඈ තෝ කුකුලා කිව්වෙ මට නේද ඉවල වෙටෙනි මේ නරියට බං නරියට සොරන් නරේන්ද්‍ර යන්නනි සොරන් නරේන්ද්‍ර යන්නනි ඔබතුමා කාමරේ දොන් ඔව් කියපන් මම කාමරේ කේලමක් කියන්ට ආවේ ඔන් හොඳයි කියපන් ආන් අර හෝතම්බුව කවුරු අර පුරෝහිත හෝතම්බුව වාරු ආන් ඒක අයියේ ඒකගේ කස්තාන පිස්තෝලේ IRC කාර්යයකට උගස් තියන හුදු ගාලා ඔන් අම්මපා දෙයම්පා මං ඇස් දෙකෙන් දැක්ක ඔන් මේ පාර නම් ඕකව බලෙන් පහ කරලා පයින් ගාලා දොට්ට දාන්න ඕනේ සුරන් නරේන්ද්‍ර යන්නේ पुरोहित कुनु कुंभलाओ ओ मगे कामरे दोर हिमीट अरगेन एनकोट मं ऐंदियाटट रिंगुए मम हितुएम अगबिसव दोर पोल्लक अरन मट गहन्ट एनवा कियलाई इति मं आवेत अगबिसव ओबतुमाट पोलु पन्नन्न होयनवा कियन न्यूज़ एक देन्नने ने निकां हितु बो ऐवित मगे पेट्टगम अरला मगे ओटुन्न अरगेन एके तियन गोमेद मैनिक दिवेन गलवागेन हक्के दियागेन यान्न හදන කොටයි කුකුල ඇවිත් එළියේ කකර ගෑවේ ඒ කියන්නේ සීන් එක ගෙඩිය පිටින්ම ඔබතුමාගේ CCTV කැමරා ඇස් දෙකට මාට්ටුද shit අයියෝ shit shit නෙමෙයි බල දුප් කිව්වේ පැත්ත බලාගෙන ඉඳ දුප් මොකද බල hina වෙන්නේ පාර hina යනවා ඉතින් මෙව්වට මං ඔබතුමා කාමරේ ඇඳ යට ඉන්නවා දැකලා මට හිතුණ පොඩි ජෝක් එකක් දාන්න ඕනේ කියලා ඒකයි කතාවේ වෙනස් කළා ඔබතුමා වගේ කතා කෙරේ කොහමද මගේ වොයිස් ඉමිටේට් කෙරෙන්න ඉමිටේට් නෙමෙයි ඉන්ට ඩික්කොන්න මම බව දැනගා ඉමිටේට් කරන්නේ නේ කරන්නත් බැ ඊටක කරන හැටි පෙන්වන්න ඈ කුකුලෝ සරන් නරේන්ද්‍ර යන්නේ නේ ඇත්තද ඔබ දැහින් දැක්ක කියන්නේ මේක කස්තාන 9mm පිස්තෝලේ IRC කාර්යයකට උගත් තියෙනවා එහෙමයි මේ දැහින් දැක්ක වන් අනේ නිකන් බොරු නොකිය හිතු කෙවලයක් නෑ මන් දැක්කමයි මේක කහවණු 500කට උගස් තියලා සල්ලි ඔට්ටුවට බූරු සෙල්ලම් කළා වන් ආයි තමු මොනවද කොලේ ඒ බූරු සෙල්ලම් කොන්න ස්ථානේ මං ඉතින් ඒ කලබ්බුවේ සිකුරාදට තනි මිනිහ ගහනවනේ වන් මොකක්
සනිමිණියා ගහනවා. ඒ මොකද්ද බං ඒ? මං ඒ කලබ්බුවේ වන් මෑන් සිතාර ගහනවානේ එන අයගේ කන් පිළවන්ටෝ. එතනට බූරු සෙල්ලම් කරන්ට එන්නේ කන් අඩි නැති වුන්ද බං. බොගේ පීරි ගෑම අහගෙන ඉන්න පුළුවන් තාලේ. අපි අප්පා බලන්ටෝනේ මගේ රාගධාරී සංගීතෙන් මත්තෙන කලබ්බු සමාජිකේ තාලෙට අප්පුඩි ගසමින් නැලවෙන අයුරු. හොඳා හොඳා. අපිට උඹේ සංගීතේ දිරවන්නේ නැති වුණාට තිත්ත වෙනි වෙල් ගැටවන්න පුළුවන් ඇඟේ අමාරු කාර්යොත් නැතේ රටේ ලෝකේ. ඒක නෙමෙයි පුරෝහිත. එහෙමයි. දැන් බලාපන් මගේ නාහෙ කෙලින් ඇත්තද මේ කියන කතාව? සම්පූර්ණ බොරු. මොනවද බොරු? කුකුලාගේ සියලුම ප්‍රකාශ බොරු. ඈ සාවජ්ජයි මිත්‍යාචාරයි හිරිකිතයි අසත්‍යයි සෝචනීයයි සමමිතිකයි එලෙසුලුයි. ඒකයි මං කියන්නේ. නෑ නෑ එතර දුර යන්න ඕනේ නෑ. මං අහන්නේ ඇත්තද බොරුද එච්චරයි. නෑ නෑ බොරු 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 බොරු. මං උගස් තිබ්බේ සෙල්ලම් පිස්තෝලයක්. කවුද බං සෙල්ලම් පිස්තෝල උගස් ගන්න අයියා අධිකාරු? මං කිව්වා මේක සිහිවටිනයක් ඇටියට මට හම්බ වුණ තෑග්ගක් කියලා පොඩි කාරි. ඉතින් ඒක ඇන්ටික් භාණ්ඩයක් නිසා මෑන් උගස් ගන්න කැමති වුණා. ආ එහෙමද? එහෙමයි. දැන් එහෙනම් මං උඹට පිරිනමලා තියෙන කස්තාන පිස්තෝලේ ගණින් බලන්න මෙහාට. හරි වෙන්නම. ඊට කලින් අමතක වෙච්ච මේ පණිවිඩයක් තියනවා කියලා ඉන්නද? ආ පණිවිඩයක් තියනවා කියලා ඉන්නද අමතක වෙච්ච? මොකද්ද? සෙත්ත පොච්චිගම ගම්නායකයාගේ රූම දූකුමරිය කිව්වා. ඔබතුමාගේ ඔළුවේ සුදු කෙස් කලවන්නේ එන්නද කියලා අහන්න කියලා. පටිච්චක් වගේ ගෙනි මුට්ට. කවද්ද එන්නේ හුවේ? අදම අදම මේ දැන්. එහෙමද? එහෙමයි. එහෙනම් එන්න ගියන්. හැබැයි උඹ උඹේ පිස්තෝලෙන් ආන් අර පැත්තට ගිහිල්ලා උඹම වෙඩි තියාගන්න ඕනේ මට හෙන්න. රද්දෙට තේරුණාද? එහෙමයි. රෝහිතයා ඉතින් ඇති මම සතපනහේ රතිඤ්ඤයි පිත්තෝල අඬයි අඳුරන්නේ නෑ කියලා. ආරං කුහුලෝ. නරේන්ද්‍ර අනනි. ඔබන් අර ඇවිත් ඉන්නවා කිව්වා සුදු කැස් ගලවන බට්ටිත්ටි. මේ මේ. ඔබතුමාත් මේ පුරෝහිතයාගේ චාටු කතා වලට තාම රැවටෙනවනේ ඔන්. ඈ එතකොට ඒක මට ගුලියක් ගිල්ලුවද? ඒකනේ. එන්න කියාපන් ඔය පුරෝහිත කපුටු බණුවට. එහෙමයි. මගේ ඔළුවට මම්ම තියාගන්නකොට හරියට ඇහැ කියලා ටාගට් ගන්න බෑනේ. ඉතින් වෙදිල්ල මිස්ෆයර් වෙලා ගිහිල්ලා ආකාශේ ඔට්ටු සෙල්ලම් කර කර හිටපු පාන් කිරිටෙක්ගේ පාන් වාටිය වැදුනා. ඌ එතරම් හොච්චිරි වංචක් ගාල වැදුනා. හොච්චිරි වංචක් ගාල වැදුනා. ඇත්තද? අම්මපා. කෝගන් එහෙනම් පිස්තෝලේ මෙහාට මම හරියට ටාගට් එකට තියන්න. බෑ. නෑ නෑ ගනින් මෙහාට. බැරියෝ. බෑ නෙමෙයි දෙන්න කිව්වේ පිස්තෝලේ. බැරියෝ. බෑ නෙමෙයි. දෙන්ට පිස්තෝලයක් නෑ මේ කලඟම්. අනේ මහිතා කුණ කඩුවක්. ආ හරි හරි පිස්තෝල එපා. ඒක තමයි. පිස්තෝල වැඩක් නෑ මෙතෙන්ට. ඒක තමයි. පිස්තෝල වැඩක්ම නෑ මෙතෙන්ට. කුකුලෝ. එමයි. පිස්තෝල වැඩක් නෑ මෙතෙන්ට. වැඩක් නෑ. ඔව් ගණින් ඔය දොරට හේත්තු කරලා තියන දොර පොල්ල මෙහාට. එමයි. හරියටම ටාගට් එකට දෙන්න මම. අනේ නරේන්ද්‍රයන්නි. ආ මං ඇත්තම කියන්නම්. ඔව් කියපන්. මම පිස්තෝල උගස් උගස් තිබ්බමයි ඔව්. ඒ දන්නවද මං එහෙම කරේ? දන්නේ නැහැ ගිහන් බලන්න. එදා එතන ඒ කලබ්බුවේ ඇවිත් ඉතපු එකේ කොපුතුමාට මං සෞත්තු විදියට බෙන්න. මගෙත් එක කී කී ඔන්න බලන්නකෝ. මට බෙන්න? ඔව්. ඒ හවල් එකටද? දන්නේ මොකක් හරි ඔය ස්ත්‍රියවකගේ කේස් එකකට වෙන්න ඇති. මට ඌකට තද වුණා. මට ඉතින් ඔබතුමාට බනිනකොට ඌලන් ඉන්න බෑනේ. නෑ නෑ. මං මොකද කරේ දන්නවද? බොරුවට මාත් පුරත් එක්ක එකතු වෙලා ඔබතුමාට බැනලා හරිද? ආ පිස්තෝලේ උගත් කියලා කොන්ටරත්
එකක් දුන්නා රුට ගහපිය කියලා කන කුංගුන් ගන්න. ඕ බර බර අය පට්ටමයි බර. හදි අම්මේ mate ඉවිලාවේ බැරි උනානේ අත පය කරි උගස් තියලා මෙන්න මොකේ කංගට තරක් කරන්න අම්මපා. දැන් බෝ කියන්නේ මට බැන්න එකට ගහන්නයි කියලා උඹ පිස්තෝලේ උගස් තිබ්බ කියලාද? එහෙමයි. ඔබතුමා දන්නවනේ මං ඔබතුමාට කොච්චර ලෝයල්ටිද කියලා. හරිනම් ඔබතුමා මට ස්තුති කරන්න ඕනේ. ඔබතුමා වෙනුවෙන් කර බුදාවට. ඇත්තද? හොඳයි මම හොයා ගන්නම්කො බෝ කියන්නේ ඇත්තද කියලා. නැත්තම් ගජබින්නද කියලා. බර බර මේ කුකුල. ඒ කොට මෙහාට වරි. එමෝට. ඔව් ඒ කොම් බොරු බොරු සම්පූර්ණ බොරු. මේ මේකෙන් පස්සේ බොට ගෙදර යන්න මම ගුලියක් අඹරුවේ නැත්තම් මේ පුරෝහිතයාගේ වචන බොරු. අන්න ඒක මතක තියාගනි තලගොයා. පුරෝහිත මේහපන් මම අද හෙටම උඹලගේ ඔය දැනට කරගෙන යන්නා වූ පොස්ට් ඔක්කොම මාරු කරනවා ඉමීඩියට්ලි. මගේ පොස්ට් එක ඉතින් මාරු වෙන්නේ නැහැ නේ මම ඉතින් ගරු පුරෝහිතනේ. ගරු පුරෝහිත? එහෙමයි. ගරු නෙමෙයි උඹ අගරු පුරෝහිත. බොමන් දාන මාලිගාවේ ඌරු කොටුව සුද්ධ කරන පොස්ට් එකට දැනගා. එතකට මං ආන් උඹ ඉතින් වැසිකිලි ගන්න පද්ධතිය සුද්ධ කිරීමේ අංශයට තමයි. මා කුකුල් පණයව දානවා තමුන් වැඩ කරන්නා වූ ඌරු කොටුවේ වැඩ බලන ඕර්සියල් කොල්ලා. එහෙමද? හරි කමක් නේ. දැන් එතකොට ඔබතුමාට හදිස්සියේ හරි මගෙන් නරේන්ද්‍ර තාන්ත්‍රික ප්‍රශ්නයකට උපදේශයක් ගන්න සිදු වුණොත් ඌරු කොටුව පැත්තේ එනවද නැත්නම් මට පණිවිඩයක් එවනවද කොහොමද? ඊට පස්සේ මම බොගෙන් උපදෙස් ගන්නෙ නෑ පුරෝහිත. හරි. එහෙනම් ඉතින් ඔබතුමත් වැඩි කල් ඔය ආසනේ ඉන්නේ නෑ. මෙන්න කැට. හා. මම දැනටත් ගහන දහන් ගැට හින්දා තමයි තමුන් නැන්සේ උතන ඉන්නේ. නැත්නම් මෙලහකට ඇයිදන් ඔබ එහෙම කියන්නේ මාව බලෙන් පහකරන්න කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙනවද එතකොට නැත්තම් එදත් තිබ්බා අදත් තියෙනවා හෙටත් තියෙනවා මොනවද ඒ කුමන්ත්‍රණ ඒවා ඉතින් දැන් කතා කරන්න මට අයිතියක් නෙමෙයි මං දැන් ඌරු කොටුවේ ලේබරන්නේ හා නෑ නෑ කියාබංකො මොනවද කුමන්ත්‍රණ මම ඔබ ඌරු කොටුවට නොදා ඉන්නම්කො ඉවරනේ නෑ නෑ ඕනේ මාව ඌරු කොටුවටම දාන්නකො මං ඒක කරගෙන ඉන්නම් කොහොමත් තව මාස දෙක තුනක් යනකොට ඊළඟට එන්නේ නරේන්ද්‍රයාගේ ගරු උපදේශක මමනේ හනි අම්මේ උණු හින්දා බොන්නත් බෑ කිරි හින්දා අහක දාන්නත් බෑ කිව්වලු ඒ කියන්නේ මං එලකිරි කොල්ලෙක් කියන එක නේද ඈ එලකිරි හා එලකිරි නෙමෙයි උඹ ගොන් කිරි ගනින් මෙහාට ඕන්නේ අස්සම් කරන්න තියෙන ලිපි ලේකන ගැඩුම්පත් චක්කර ලේකන මේ කියනවා මේ කියනවා හා ඔබතුමාට ඇත්ත යථාර්ථ කතා කරපු ගමන් බොක්ක හීතල වෙනව නේද ඔන්නයි කියන දාහණයක් ගෙන මෙහාට අස්සම් කරන්න මේ කියනවා මෙන්න තියෙනවා මෙන්න මේකට අස්සනක් ගහන්නකෝ මොකද්ද ඕක මේක ඇවිල්ලා ඉදිරි වසර සඳහා දිනපතා මාලිගාවට පැමිණෙන හිඟමන් යදින යාතකාදීන්ට දෙනු ලබන මුදල් ආධාරවල වාර්ෂික අනුමැතිය ඊයක් විතරද මේ තරේ හිඟන බජට් එක හිඟන බජට් එක ආව් ආව් කීයක්ද මේ පාර හිඟන්නන්ට ගෙවන්න වාර්ෂිකව වෙන් කළා තියෙන මුදල පොඩි ගානයි නරේන්ද්‍රයන්නි ඔන්න ඔකට පොඩි අසරක් ගහන්නකෝ හරි ඉතින් ගාන කියපන් 800යි ඈ 800යි ආ ඕගනින්ගෝ අවුරුද්දටම කාවණු 800යි නේද විකාරද අවුරුද්දටම කහවණු මිලියන 700යි අවුරුද්දකට හිඟන්නන්ට ආධාර දෙන්න විතරක් කහවණු මිලියන 700ක් ඔව් ඉතින් දෙනේක දෙන්නේ බයි රෙවටි හැලෙන්නේ ඒකනේ ඔය ගම් පුරෝහිතයෝ එහෙමයි මිලියන 700ක් හිඟන ආධාර වලට වෙන් කළාම ඊළඟ අවුරුද්දේ මටයි බොටයි දෙන්නටම හිඟා ගන්න වෙන බව දන්නේ නැද්ද වතනම් ඉතින් හිඟා ගන්න ආව් ඉතින් හැමදාම උදේට මාලිගාවට හිඟා ගන්න එන කට්ටිය තේරම ඔබේ මාසිනානේ සකල විරාජමාන තේජෝ බල පරාක්‍රම උත්තුංග දේහදාරී ගිනිගම් ප්‍රාන්තාධිපති ගරුතර සුරන් නරේන්ද්‍රය ඇති 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 බටර් ගෑව ඇති නිකම් පාම් පෙත්ත අතර දීපන් ඔය ඉතින් යටත් පිරිසෙන් අග්‍ර පුරෝහිත වන මටවත් හිතේ හැටියට ඔබතුමාට වන්දිපත්ත කී ගායනා කරන්න දෙන්නවා අම්මපා ඇයි බං කොල්ල සට කපට යටි කූට්ටු නූල් සූත්‍ර හිවල් පුරෝහිත ඇම්බැට්ටේ එහෙමයි බෝ ඔය හතරමායින් අතගාගෙන එන්නේ මගේම හක්කේ දතක් ගලවන්න නේද කිව් ජී 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 දහදිය මහන්සියෙන් ගන්න සාධාරණ වැටුපයි අපි අත ගැහිලි යරෙන්න මට වෙන මුකුත් එපා
संप्रदाय सुन के संप्रदाय उदीम बटर थवर मीन यटिंग खालू तेल तुलने एक निशा वंदी बट्टा की गाय ना एपा निकान हार लगी या कि हांगो हने मंडा निकान दिए ना मुरुंगा ते वाड़ी बन्नी रहने खड़ंग में तिला पास भीमेनी ने तैयार पो मैं बुरा ही था ऐसे माय वो मैं लग रहा रहें ऐ वो बालन ने मनोज तो भोगे खाटा बाटे ये दिए ने किया ला मगे खाते संचाउ 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 मे मगे खाते मगे फिरी मगे आग मगे आग एंग्ली प्रांत पालक तन बल्लट दिखना वार अन अप्रमाण पुरोहित ठोक नदी अफसा ठोक दे प्रमाण प्रश्न नरेंद्र रिपोर्ट के
විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ගැන විවේකී සොයෙන් සිටිය යුතුය කියලා මේ කුකුලෝ ඕක බලන් පොඩ්ඩක් රතු පෑනින් විශේෂ සටහනක් දාලා නැද්ද කියලා නරේන්ද්‍ර පට්ටම පුරෝහිතට දීලා දීර්ඝ නිමාඩුවක් ගන්න කියලා පොඩ්ඩක් බලන් අන්නේ ඒක මොනවා මොන අන්න ඒක ඇව්වම මගේ ඇඟේ සීරි නිකම්ම පහලා දැස්සා පෙරනම් පොඩ්ඩක් වැඩි වුණා ලොකට රෝල් නම් දිය වුණා දරිසරි හැට යනකම්ම මියා නම් මේක දාලා යන්නේ නෑ කුකුලෝ හැට ගෑරෑණිය හැදුනත් අම්මපා ඕ බොලව් මම මේ තනතුරට පත් වෙනකොට හොඳ නිරෝගී පුද්ගලෙ මේ ප්‍රාන්ත ජනතාවගේ 80 කලක් ප්‍රශ්න ඉවසා වදාරලා තමයි මම ලෙඩ වුනේ මේ නරේන්ද්‍රයනේ ඉවසා වදාරලා හරියන්නේ නෑ ප්‍රශ්න වලට පිළිතුරු ඕනේ පිළිතුරු හවෝ පිළිතුරු හොයලා ඉවරයක් තියෙනවා බලා නැති ප්‍රශ්න ඇති කොන්නවනේ දැන් උඹලා එක සැරයක් අර කාන්තා බීච් වොලිබෝල් තහනම් කරන්නේයි කියලා මෙතන හෙන ජෝගියක් නැතුව පෙළපාලි ගියා අන්තිමට මම මොකද කළේ කාන්තා බීච් වොලිබෝල් තහනම් කරා ඈ ඒකෙන් තමයි මට මේ බෙදලා නැග්ගේ ආන්න සුරන්නරි සුරන්නරි නරේන්ද්‍ර තාන්ත්‍රික කටයුත්ත කතා කරන්න හදනකොටම කෙක් හරි එනවා කවුද ළමයා සුරන්නරි මං අංක හෙට හද කිව්කම්බරා දේවි කිව්කම්බරා දේවි ඉතින් මොකෝ සුරන්නරි අම්මට මාලිගාවෙන් එළියට යන්න ඕනේ මට මාලිගාවට වෙලා ඉඳලා දැන් හෙන බෝරින් 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 කිව්වේ මොකද්ද පුරෝහිත කුකුලෝ ඔයි ඩිස්සනේරිය පෙරලා බලපන් බෝරින් කියලා කියන්නේ මොකද්ද කියලා හැබැයි මේ ඩිස්සනේරි පෙරලන වැඩ මා බෝරින් වැඩ ඕන් එපඩ ඉන්න මේ තියන්නේ බෝරින් කියන වචනේ තේරුම නම් නෑ හැබැයි රීබෝරින් කියලා නම් එකක් තියෙනවා කමක් නැත රීබෝරින් එමයයි ඒ මොකද්ද බල රීබෝරින් යනු ගෙවුණු එන්ජිමක පිස්ටන් සිලින්ඩර පට්ටලේ දමා කපා මදක් ලොකු කිරීම වන් එහෙම එකක්ද එහෙමයි ඇගේ උගම්බරු දැන් ඔයාට ඇන්ජිම ගෙවිලා වගේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද අනේ මොන බෝරු මට බෝරින් කියලා කිව්වෙ මට හෙන කම්මැලි කියන එකයි නරේන්ද්‍රයන්නනි කම්මැලි කොකොලෝ නරේන්ද්‍රයන්නනි ඔය ඩිස්සනේරි අල්ලා උසික කරහන් එහෙමයි ඔක ලියපු එක බොරු ලියනද කොහෙද වෙන්නේ මොකෝ කියන්නේ මට මාලිගාවෙන් පිටත දෙවිදින් යන්න ඕනේ එහෙමද පුරායිත නෑවජන් නෑවජන් උඹට පුළුවන් ද මේ කියුකම්බරා දේවිව පොඩ්ඩක් ඇවිද්දෝලා ගේන්න හනි අම්මේ මට නම් බෑ ඕව හෙන බෝරින් නේද නරේන්ද්‍රයන්නි අනිත් එක අපේ පවුල දැනගත්තොත් මම කියුකම්බරා දේවිත් එක්ක ඇවිදිනවා එයා හිතයි දැනට ওই පැතිරියා තියන කටකට ඇත්ත කියලා අම්මෝ මට නම් බෑ මොනවද බල කියුකම්බරා දේවි සම්බන්ධව බොට හැදිලා තියෙන කටකතා කටකතා ඒව කටකතා නෙවෙයි යෝන් ඒව ඇත්ත කතා මොනවද ඇත්ත කතා මේකයි සුරන්න දෙන්ද්‍රියන්නේ නී ඔව් ඇත්ත වශයෙන්ම සිද්ධ වෙලා තියෙන්නේ මෙන්න මේකයි කියුකම්බරා ඔය යන්න දාලින් ගේතුල්ට දැන් මේකයි මේ සිද්ධ වෙලා තියෙන්නේ නාත්තන් කතාව ඈ බල පුරෝහිත මුගටියෝ බෝ කොහමද මගේ කියුකම්බරා දේවියට ඇතුළට යන්න දාලින් කියන්නේ බෝ ඇගේ මිනිහද මිනිහා කියන්නේ ඉතින් මිනිසා ඒකයි මිනිසා මයි ලොව දෙවියන් වන්නේ මිනිසා මයි ලොව තිරිසන් වන්නේ ඉතින් ඒක නිසා ඔබතුමා තිරිසනෙක් වගේ උනාට කමක් නෑ මං කියන කතාව අහන්නකෝ අන්න ඒකයි මං කියන්නේ කිව් කිව් එක්වරට මගේ මල් වඩමම පන්නන්න නැතුව ඒක තමයි මේ කියන්නේ හදන්නේ දාසින් කිව් කම්බරා ඔය යන්නකෝ මෙතන කට දිහා බලන් ඉන්න නැතුව ඉතින් මචං මේකයි කේස් එක එපා කේස් එක කියන්නේ එපා මං අහන ප්‍රශ්න වලට උත්තර බදපන් බෝ මගේ කිව් කම්බරා එක්ක යාළුද අපොයෝ තරහ වෙලා පුළුවන් ඔබතුමාගේ දේවියොත් එක්ක ඔබතුමාගේ දේවියෝ තරහ කරගන්නවා කියලා කියන්නේ ජල බීතිකාව හැදිච්ච බල්ලෙක් එක්ක එක කූඩුවේ ඉන්නවා වගේනේ අනේ ඒකනේ මෙතන කේස් එක මං අහන්නේ පුරෝහිත එහෙමයි උඹ මගේ කිව් කම්බරා දේවිත් එක්ක මොකුත් ප්‍රේම සම්බන්ධයක් තියෙනවද එච්චරයි ප්‍රේම ප්‍රේම ඉතින් ප්‍රේම කියලාවන්නේ ඉතින් දන්නේ ඉතින් අඳුරනවා සුරකින්න ගල්ලලා තියෙනවා එච්චරයි අම්මෝ බර 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 න
මොකද්ද බරු? එතකට උඹ ඊයේ උඩු මහලේ සඳුළු තලයේ ඉඳගෙන කියුකම්බරා දේවිගේ කරේ අත දාගෙන පරෙයන්ට විලඳ මීපැඩි ඉස්සේ සික් සික් කළා. ඒක තැන් තැන් වල කියන්න එපා කියලා මං ඔබට කහවණු 10 නෝට්ටුවක් දුන්න මතක නැද්ද? ඌරු කුකුලා. ඒ 10 කොලේ ඉරිලා තිබ්බේ. ඒක වළංගුනේ. මේ ඔන්න ඕක කියනකොට මේ මතක්ුනේ සුරන් නරේන්ද්‍ර යන්නේනි. ඈ? ඔව්. දැන් තියෙන කහවණු 10 ගොල බලවටින්නේ. සීරම තියෙන්නේ ඉරිච්ච කොල. මේ මේකට මොකක් හරි කරන්න ඕන රජු. ඒක හැම මූල්‍යමේ ගැටලුවක්. ඕ! දැන් 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 බෝ මට කියු. දැන් මෙතන කතා කර කර හිටියේ බොගෙයි කිව් කම්බරා දේවියගේ ප්‍රේම සම්බන්ධයේ ගැනද නැත්නම් රටේ මූල්‍ය ප්‍රශ්නයක් ගැනද? මොකක්ද සුරන් නරේන්ද්‍ර යන්නේනි? රටක වැඩිම වැදගත් වෙන්නේ මූල්‍ය ප්‍රශ්නද නැත්නම් ප්‍රේම ප්‍රශ්නද? එහෙමද? හරි. උඹ රට කරහන් මම ප්‍රේම කරන්නම් ඉවරයි. ඔය වරුවට කිව්වේ. මේ වගේ වයිටින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ. ඔ